සිරකරුත් මනුෂ්‍යයෝ කියලා ගහන තිබුණට මේ මැගසින් බන්ධනාගාරයේ අන්ත දුක් විඳින අය ඉන්න ඛේද වාචකයක්. ඒකට කියන්න වචන නැහැ. අපි උදේ 6ට අරිනවා සෙල් එක ඇරලා, අපිව එළියට අරගෙන පෝලීන් කියලා සද්දයක් කියලා. පෝලී කියලා සද්දයක් කියලා අපි කට්ටිය එළියට එන්න ඕන. එළියට ඇවිල්ලා ඉස්සලම් මා ළඟ ඉන්න කෙනා අර එළියේ තියෙන චූ බකට් ටික අරගෙන ගිහිල්ලා කලනවා. එයා නිදි වෙලාවට මමත් ඒ හතර දිනාගේ ඒක චූ බකට් ටික අරන් යනවා. ඒක තමයි රෝහා ඌරුජුවා. එතකොට මේ ඔය බදූෂ සිළු දෙනා ඉඳලා තියෙන මේ පීසෙල් එකේ විජේ කුමාරතුමාගේ මාමත් හිටියා කියලා ඒ කට්ටිය ගෝ බ්ලැක් බෝඩ් එකේ තිබුණා. ඒ බ්ලැක් බෝඩ් එකේ විජේ වීර එහෙම ලියපු කතා තිබුණා. ඉතින් මේ අය අපි සහෝදර වගේ තමයි හිටියේ. විසිට් එකේ ඉන්නේ උදේ 11ට විතර. උදේ කෑමේ ගෙනවා. ඒ එන්නේ රතු බතුයි පොල් සම්බෝලයි. ඒක කන්න අමාරු නම් මා බිස්කට් ටිකක් කඩලා කුඩු කරගෙන කන්න පුළුවන්. එහෙම තමයි කෑවේ උදේවල. එතකොට ගාඩ් මහත්තුරු සහ ඉන්නවා මේ ජේල මහත්තුරු. මේ ආගේ පඩිය ගැන මම පොලියව කවදන්සියා ගන්නතේ පොඩක් කියන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ පඩිය මේගොල්ලන්ගේ පිටිය දන්නවද? ඉස්සලම දීලා තියෙන 17,000. යහපාලන ආණ්ඩුවේ 10,000ක් වැඩිලා 27 වුණා ඒක. 27 තමයි බේසික් එක. ඇත්තටම සිරකරුව මේ අයගේ මම දකින්නේ. සිරකරුව නෙමෙයි ජේලර් මහත්තුරු සහ ගාන් මහත්තුරු. මේගොල්ලෝ එක දිගට දුක් විඳිනවා. shift 3 එක දිගට කරනවා. ෂිප් තුන කරලා මේ ඇයි වෙනවා සමහර ප්‍රිස්නර්ස්ලා ගන්න බන්ධනාගාරයෙන් අර රේ උසාවියේ. සැකකාරය කොරෙක්ව මංකොල්ලකාරයෙක් කුඩි කුඩුකාරයෙක් වල්ලන්න සිය ගාණක් ගිහිල්ලා මේව කළාට බන්ධනාගාරයේ ඉන්නේ 4 දිනයි. අන්ත දුක් විඳින සිරකරුවෝ ඉන්නවා. සමහර සිරකරුවන්ට මට කතා කරා කොළු වාට්ටුව කියලා ආට්ටුවක් තියෙනවා. ඒ කොළු වාට්ටුවේ ඉන්නේ වයස ගිය කොල්ල ළමයි දන්නවද? 16යි 17යි 18යි. ඊයේ ගියා 1800 ගානක් කාල 2004 ගානක් මේ රිමාන්ඩ් කරලා කැපැසිටි එක. ඒ අය බලා ගන්න ඉන්න කීයද? ඒ අය බලා ගන්න ඊයේ රෑ හිටියේ 4 දෙනයි. පෙරේද රෑ හිටියේ 5 දෙනයි. එකපාර ජෙනරේටරේ කරන්ට් යනවා. පෑය දෙකක් මම මේ කාමරේ ඝන අඳුරේ තනි වෙලා හිටියා. ඔබලා හිතන්න කෑලි කැපුවක් පේන්නේ නැති අඳුරේ පොඩි කාමරයක කූඩුවක බලු කූඩුවක ඉඳි ඇති වෙන හැකි මෙහෙවෙන්න පේන්නේ නැති අන්ධකාරේ ඔබ කූඩුවක පැදුරක ඉන්නවා. හැමතැනම මකුණු මැස්සෝ මකුණු මූණද කියනවා. මැස්සෝ නම් වැඩි පීසෙල්ලේ කියන්නේ තිබුණ හොඳම එක තමයි මට හම්බුනේ. මන් දන්නේ මොකද්ද ඒ වාසනාවයිම කියලා. සමහර කාමරවලට මම ගියා. මම ස්ටෝස් වලට ගියා. මම සැලුන් පාටි තියෙන තැනට ගියා. මම හැමතැනම වැවිද්දා. මම හිතුවා මේක සබඳතාවෙන් මම වයවන්නේ නැති කියලා. මෙතනට සමහර කාමරවල මේ වගේ පොඩි කාමරයක 22ක් මෙහෙම හිටගෙන ඉන්නේ. මේ අතර තමයි බුදියන්නේ. කැසිකිලි වැසිකිලි කරන්නේ වතුර බෝතල් තියලා එකම තැනක. සත්තුක්කේවත් එහෙම නැහැ. සත්තුක්කේවත් එහෙම නැහැ කියන්නේ දොර අරින්දි ඉස්සරහට එන උෂ්ණයට මම දන්නවා. මම සම්මිෂණය කළා ජේලර් මහත්තුරු කවුරු අවුරුදු 65 පන්දලා ජීවත් වෙලා නැහැ. බොහෝයට ෂේ රෝගී, ඩයබටික්, කොලෙස්ටරෝල් ෂිප් තුනක් කරලා ආයෙත් බන්ධනාගාරෙත් ගිහිල්ලා ආයෙ ඇවිල්ලා තමයි වැඩ කරන්නේ. මේ අය විඳින දුක ගැන ලංකාව ජනතාව මීට වඩා හිතන්නේ. සිරකාර බලන් දෙන අය විඳින දුක. එතකොට සිරකාරෝ බලන් එන අයට දෙන හැරස්මන්ට් එක බලා ගන්න ඕනේ දැල්වලි. වරදක් කරලා නැති මේ සැකකරුව පමණයි. එහිඳ මම ලංකාවේ මේක අහන් ඉන්න ජනතාවට කියන පුටුවක් නෑ. පුළුවන් විදාවට මේ සිරකරුවන් බලන්න යන්න. මේ සිරකරුවන් නෙමෙයි මේ සැකකරුවන්. සැකකරුවෝ මේ මිනිස්සුයන්. එළිය ගහලා තිබුණාට බෝඩ් එකක්. මෙතන වැඩිම දුක් විඳින්නේ මම බොහොම පැහැදිලිව වගකීමෙන් කියනවා. සිරකරුවෝ නෙමෙයි.